ඇතන මං කතා කරන්නේ මා වර්තමාන සේවාව කරන හෙදියක්. ඔබ දන්නවා හෙද ශේෂ්ත්‍රය තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන කුඳුනාරටිය. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළි අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ඕනම වාට්ටුවක දැඩි සත්කාර ඒකකයක සායනයක ශල්‍යාගාරයක ඕනම තැනක හෙදිය තමයි ඍජුව රෝගී සත්කාර සේවාවන් සිදු කරන්නේ. නමුත් ඔබ දන්නවා හෙදිය මේ ආකාරයෙන් රෝගී සත්කාර කරනකොට මේ කොවිඩ් වසංගතයේ පෙර තත්ත්වය මම පොඩ්ඩක් ඔබට කතා කරන්නට කැමතියි. ඔබ දන්නවද 2018 වර්ෂයේ කියන්නේ 2019 අවසාන වෙනකොට කොවිඩ් අප රටට එනකොට අපේ රටේ තිබුණ රෝහල් සංඛ්‍යාව 641ක් වෙනවා. ඒ වන විට ඔබ දන්නවද අපේ රටේ ඇඳන් සංඛ්‍යාව ලංකාව පුරාම තිබ්බා 87,728ක් සංඛ්‍යා ලේඛනවල ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් ඔබ හිතන්න ලංකාවේ ජනගහනය මිලියන 21ක්ව තියෙද්දී අප ඒ වර්ෂවල ප්‍රතිකාර වාර්ෂික ප්‍රතිකාර කරපු සංඛ්‍යාව වන්නේ මිලියන 57කට වඩා අපි ප්‍රතිකාර කළා තිනවා. ඒ කියන්නේ මොකද? එක රෝගියෙක් 4-5 වතාවකට වඩා රෝගීන් රෝහල් කරා පැමිණ සායන කරා පැමිණ ඔවුන් ප්‍රතිකාර අරගෙන තිබෙනවා. ඒ කියන්නේ බොහෝ රෝගීන් සඳහා මොවුන් සුවපත් කරන්නට ප්‍රධාන වශයෙන් දෑත දිගු කරලා තියෙන්නේ රෝහල් ශේෂ්ත්‍රයේ කොඳුනාරටිය වන හෙද වෘත්තිය බව ඔබ අමතක කරන්නට එපා. හැබැයි මා මෙලෙස කතා කරන්නේ රෝගියාගේ ජීවිතය පිළිබඳව වගකීමකින් තොරවත් නෙවෙයි, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ තියෙන වගකීම පිළිබඳ සියලුම කාරණා රැකගනිමින් තමයි ඔබට අදහස් ප්‍රකාශ කරන්නේ අද දවසේ. නමුත් මතක තබාගන්න දැන් සාමාන්‍යයෙන් 2018 වසර වන විට ලංකාව පුරාම තිබුණ හෙදියන් ලංකාවේ ජනගහනයේ ලක්ෂයකට බැලුව 212ක් වගේ ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒක ඉතාමත් අතලොස්සයි. ඒකට හේතුව හෙදියක් පූර්ණ හෙද සාත්තුවක් ලබා දිය යුතුයි වාට්ටු ගත වෙන සෑම රෝගියාටම. ඔබ හිතන්න අද ඔබ කොවිඩ් රැල්ල ගැන කතා කරාට අපේ රටේ කොවිඩ් රෝගින් පමණක් නෙවෙයි අද වෙනකොට වාට්ටු පිරී ඉතිරි ගොස් තිබෙනවා. බෝ නොවන රෝග, හදිසි අනතුරු අංශේ, ශ්වසන රෝග, විවිධාකාර රෝග තත්ත්වෙන් පිරී ඉතිරි ගොස් අවස්ථාවක එය තවත් පිරී ඉතිරි ගොස් තිබෙනවා මේ කොවිඩ් රැල්ලස් සමග. මොකද සාමාන්‍යයෙන් ඕනම රටක ජනතාවද සෞඛ්‍ය ශේෂ්ත්‍රයද අපි දැනගෙන සිටින්න ඕන කරුණාකාරණාවක් තියෙනවා. ඒ තමයි ආපදාවක් සිදු වුණාම අපි කොතනින්ද මේ ප්‍රතිකාරය පටන් ගන්න ඕනේ කියන කාරණාව. ඔබ දන්නවද ආපදා කළමනාකරණයේදී අප හැම කෙනාම අවධානය යොමු කරන්න වෙන්නේ එහි ආරම්භක පුරුක වන ඒ තත්ත්වය අවම කිරීම, එහෙම නැත්නම් ඒ තත්ත්වය වළක්වාලීම කියන කාරණාවට. එය අපේ ගරු ස්වාමින් වහන්සේලා හොඳින් ප්‍රකාශ කරා. ජනතාව හැටියට වගකීම දරාගෙන රට වෙනුවෙන් තමාට කරන්න පුළුවන් උපරිමය කරලා තමාගේ ජීවිතය සුරක්ෂිත කරලා පවුල සුරකින්න කියන ක්‍රමවේදයට ඔබ අනිවාර්යයෙන්ම නතු වෙන්නට ඕනේ කාරණාවක්. එන්නේ එක තමයි ආපදා කළමනාකරණයේ පළවෙනම දේ තමයි ආරක්ෂා වීම. හැබැයි යමතක කරන්න එපා ඕනම අවස්ථාවක ආපදාවක් සිදු වෙන්න පුළුවන්. මේක ලංකාවට පැමිණි පළවන ආපදාව නෙවෙයි. අපිට 2563ක ඉතිහාසයක් තිබ්බට 1500 වර්ෂ ගණනාවක්ම අපි සටන් කරලා තිබුණේ සතුරු ආක්‍රමණත් එක්කල. ඒ තරම් සටන් කරපු ජාතියක් අපේ රට. ඉතින් මේ වෛරසයත් එක්ක සටන් කරන එක අමුතු දෙයක් නෙවෙයි. නමුත් ඔබ සෞඛ්‍යමත්ව සන්නද්ධ කළ ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ තියුණු කරලා ඒ තියුණු ආයුධයෙන්ම තමයි ඔබට සෞඛ්‍ය ජය ගන්න ඕනේ කියනකත් ඔබ අමතක කරන්නට එපා. හැබැයි මෙහෙම වෙනකොට අපි දන්නවා රෝහල් පිරී ඉතිරිගේ ස්වභාවයක් වර්තමානයේ තියෙනවා තමයි. නමුත් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න හෙද කාර්ය මණ්ඩලයේ එන්නේ 38,000ක් කියන කාරණෙත් ඔබ හොඳාකාරවම දන්නවා. එහෙනම් මේ තත්ත්වය පුපුරා යාමට නියමිත බව අපි කවුරුත් හොඳාකාරව දන්නවා. ඒකට හේතුව හෙදියකට කරන්න පුළුවන් කාර්යභාරය සීමිතයි. නමුත් ඇය අසීමිතව එක් පුද්ගලෙ 3-4 දෙනෙක්ගෙන් වැඩ කරන කාල පරිච්ඡේදයක් හැටේ මෙයා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණත් අපි රෝගියා කවරදාකවත් දාලා නම් යන්නේ නැහැ. මේ හෙද වෘත්තිය අපේ ජීවිතේ නැති වුණත් අප රෝගී වුවත් රෝගියාගේ ජීවිතේ වෙනුවෙන් අපි සිටින බව සපත කරන බව අමතක කරන්නට එපා. නමුත් තේරුම් ගන්න හෙදියකගේ කාර්යභාරය හුඟක් වෙලාවට කිසිම කෙනෙක් දන්නේ නැහැ. හුඟක් කලාට හිතන්නේ හෙදියක් කියලා කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා, එහෙම නැත්නම් බෙහෙත් පෙත්තක් දෙනවා කියලා. හෙදිය කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. ඇය තමයි වාට්ටුවේ බාරකාරත්වය දරන්නේ. ඇය තමයි වාට්ටුවේ කළමනාකාරීත්වය දරන්නේ. ඇය තමයි සියලුම ඖෂධ, සියලුම උපකරණ සියල්ලම මේ එකතු කරලා වාට්ටුව කළමනාකරණය කළ 100%ක්ම රෝගී සත්කාර සේවාවන් දෙන්න තමාගේ කාර්ය මණ්ඩලය හසුරන්නේ ඇය විසින්. ඒ වගේම අපි හිතමු උදාහරණයක් වශයෙන් උදේ පාන්දර එන ඇය මුළු වාට්ටුවම බාර ගන්නට ඕනේ.
ෂද ලබා දෙන්න ඕනේ, රසාය නගර සඳහා රුද්‍ර සාම්පල ගන්නට ඕනේ, ඒව අරින්නට ඕනි, ශල්්‍ය කර්ම සඳහා රෝගයා සූදානම් කරගන්න ඕනේ, හදිසි රෝගයා ඉක්මනින් තීන්දු කරන්නට ඕනි, වෛද්‍යරය නොමැති අවස්ථාවද වුව හෙදිය ඒ රෝගයාගේ රෝග තත්ත්වය බරපතල වෙන විට ඒ රෝගයා වහාම හඳුනාගෙන වෛද්‍යරයාට දන්නලා එතෙක් රෝගයා සුරක්ෂිත කිරීමට හෙදිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ තරමට මහා විශාල කාරණාවක් හෙදිය විසින් ඉටු කරනවා. ඒ කොඳු නාරටියේ ශක්තිය මත තමයි මෙච්චර කොවිඩ් රෝගීන් පවා අදට සුවපත් වෙන්නට හේතු සාධක තිබිලා තියෙන්නේ. ඒ නිසා හෙද රාජසේවකසත් හෙද සංගම වශයෙන් සහ මේ අදාළ නායකත්වයේ යටතේ අපෝබෙන් ඉල්ලා සිටින එකයි අපි ඔක්කොම එකතු වෙමු. මොකද මේක සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබ අපපමණක් කළ යුතු දන්නව රට වැසියන් හැම කෑම එකතු වෙලා අපිට කරන්න පුළුවන් දේ මේ විදියට අපි ක්‍රියාත්මක කරමු. ඒ වගේම අපි ඉල්ලා සිටින රජයනොත් හෙදියන්ට ඔබ ඉතා හොඳ ගරුත්වයක් දුන්නා මේ කොවිඩ් කාලයේදී. අපි දශක තුනක යුද්ධයත් එක්ක හැපිලා තිබුණත් කිසි කෙනෙකුට ඒක මතක් වුණේ නැහැ. කොච්චර හෙද කාර්ය මණ්ඩලයේ ජීවිත කැප කළ වැඩ කරත් කියලා. නමුත් කොවිඩ් වසංගතයේදී ඔබට හෙදකම ගැන යම් ආලෝකයක් හැම කෙනාටම දැනුණා. නමුත් ඒ දැනුණත් අපේ ඉලිම් රාශියක් තිබෙනවා. එකක් තමයි ඔබ දන්න ඉතාමත් අවම කාර්ය මණ්ඩලයක් යටතේ වැඩ කරනකොට අපේ ශාරීරිකවත් මානසිකවත් වෙහෙසට පත්වීම කෙනක වළක්වන්නට බැහැ කෙනෙකුට. හැබැයි එවිට වෙන්නේ අපි ලබා දෙන්න පුළුවන් 100% පූර්ණ හෙදකම කියන එක යම් අවමයක් වෙන්නට පුළුවන්. අපි හිතමු වාට්ටුවක රෝගීන් 100ක් 150ක් ඉන්න තැනක හෙදියන් 3-4 දෙනෙක් ඉඳද්දි ඔබ මේ හිතන්න ඔවුන් යන්ත්‍රසේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. බෙහෙත් ට්‍රොලිය අරගෙන යනවා, ඖෂධ ට්‍රොලිය බෙහෙත් දාගෙන යනවා, ඒ කියන තැන්වලට රෝගීන් ගන්නවා, රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කරනවා, ඔවුන්ට පූර්ණ හෙදකම ලබා දෙනවා, කණ්ඩ බොණ්ඩ දෙන හැමදේම ක්‍රියාත්මක කරනකොට මොන තරම් දෙයක් ක්‍රියාත්මක කරනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින එක දෙයයි, මේ රටේ පුද්ගලයන් ආරක්ෂාව තහවුරු කරනවා වාගේම ඔබට හෙද හෙදියන් සඳහා අධ්‍යාපනය ඉහළ නැංවීම පිළිබඳ අනිවාර්යම අවධානය යොමු කරන්න ඕනේ. මොකද හේතුව උපාධිය දක්වා හෙදකම දියුණු විය යුතුම කාල පරිච්ඡේදයක් කියන එක විතර නෙවෙයි, අපි 1991 ඉඳන් මේක ඉල්ලා සිටිනවා, එය ලැබිය යුතුයි. ඒ වගේම දැන් වෙන විට විශ්‍රාමගිය ඉතාමත් හැකි ආත්මන ජ්‍යෙෂ්ඨ හෙදියන් මේ රටේ සිටිනවා, ඔවුන් නැවත කැඳවීමක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වගේම වර්ෂයක 1500කට වඩා හෙදියන් විශ්‍රාම යනවා, ඔවුන්ට සේවා දිගුව 63 දක්වා දික් කරනවා නම් අඩුම ගාණ යම් සහනයක් ලැබෙනවා. වාගේම වාර්ෂිකව රටේ ජනගහනයට අවශ්‍ය හෙද හෙදියන් වාර්ෂිකව හෝ බඳවා ගැනීම සම්බන්ධිත ඔබේ අවධානය යොමු කිරීම මේ කාලයේදී තව වැදගත් වෙන්නේ. ඉදිරි යම් කිසි ආපදාවක් නැත්නම් අනිවාර්යම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අතිරික්තයක් මත කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි ප්‍රශ්න ගැටළු අපිට මුහුණ දෙන්නේ නැති බවත් මතක් කරමින් නැහැ දවනා.